तमंट दासक बाधक मेदेन महानसियन अरमुन होयागने जीवित अभी कथाकरण वीडियो माला तवत् एक सुविशेषी पुद्गले अपिट मुनगेवना ओह नमीन रविदु मधुशान वैद्य पीठ तेरी पत्नी शिष्य प्रश्न मट इन सस्पेट इन खाली एकुलावसर पलवीन वार विद्युत मट लकन गणित विषय संधाति लकन दाटे इतने मट हेम गुरु मे विषय नुकरी गुडारिया पाट करपु पाट पैंग अस नोट सस्पेल पास हिम वर्ष ने गुडका तम हित सलसुमाक्याल सठाना किल ने अंगित खंडाय वाल विधुलियोगन शिल्पिया वशेन वसर दर बेड कर කලා විෂය පැත්තට බර හින්ද මට ගුරුවරු ඒ කාලෙකව ඔයා හරියන්නේ කලා විෂය කරන්න කියලා. නංගිල මල්ල හිතනව නම් පන්ති යන තරමට ප්‍රතිඵල හැදෙනවා කියලා ඒක බොරුවක්. ගොඩක් ළමයි දැන් හිතන් ඉනෝ විභාගය කල්දායි වගේ කාරණයක්. ඒ ගැන හිතන්න එපා. මොකද ඒක වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හීනෙම ගිලඟ තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ කතාබහට ඔහු අපෙත් එක්ක එකතු වෙනවා. ඔහු පාඩම් කරපු ක්‍රමවේදයන් සහ ඔහුගේ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔහු පාවිච්චි කරපු විශේෂ ස්ටඩි ටෙක්නික්ස් සහ এডুকেෂනල් ටූල්ස් ගැන ගොඩක් විස්තර මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. ඔයා A level සඳහා සූදානම් වෙන කෙනෙක් නම් මේ කරුණ ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වේවි. ඉතින් මල්ලි මේ දවස්වල මොකද වෙන්නේ? මුලින්ම ඔයාගෙන විස්තර ටිකක් අපිට කියන්නකෝ. මගේ නම රවින්දු මදුෂාන්. මම අධ්‍යාපන ලැබුවේ උසස් පෙළ අධ්‍යාපන ලැබුවේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයේ. ඉතින් මේ පාර මම ඉහළ ප්‍රතිඵලයක් අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයේ තේරිපත්න ශිෂ්‍යෙක් විදියට මේ දවස්වල වැඩ කටයුතු කරනවා. මේ පාර ආපු A level result වලින් ඔයාගේ හීනට යන්න පුළුවන් විදිහේ ජයග්‍රහණයක් ඔයාලට ලැබිලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් මම හිතන්නේ වෛද්‍ය විද්‍යාලයේ තේරිපත්න සිහින එන්නේ මයි මේ මම හීන දකින්නේ මේ अतर मे हीन अभी अम्म की हीनयाक अभी तात हीनयागोलो हर आसुना मे मम वैद्यवरेक्वेन वोट तीन हीने मम ओंटे इटूर दिनो कि मठ हित कद अम्म कि तात कि उपरी सतुट तमें धर हों के दिन थिंग मठ हित मेक मठ करान पुलवा कि मुकद मट मगे अम्म तात किसी अड़पाड़ अक्कर किंत अनिवार्य मे करना कि हितागत मम पड़ी कल दिम थिंग निशावे मंग कुमारी मंग अधिष्ठान शीलिव मगे इलाके करावसान गिया ඉතින් මල්ලි A level කාලෙදී ඔයාලට ගොඩක් අභියෝග ප්‍රශ්න වගේ දේවල් එන්න ඇති. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරොත්. ඔව් දැන් අයි ප්‍රශ්න හැවෙ උසස් පෙළ ලියනකොට එන ප්‍රශ්න ගැන. හැබැයි අයි මට මේ ප්‍රශ්නේ මම කියන්න ඕනේ හැමෝම අහගෙන ඉන්න හින්දා මේ ප්‍රශ්නේ මට එන්නේ උසස් පෙළට එන්නත් කලින්. මේ කතාව සමහර අය විශ්වාස කරයිද මන්ද? ඒ වගේ හරි පුදුම කතාවක් මන් දැන් කියන්න යන්නේ. ඒ තමයි 11 වසර පළවෙනි වාර වෙද්දිත් මට ලකුණු ගණිතයේ විෂය සඳහා තිබි ලකුණු 18. ඒ කියන්නේ මගේ පන්ති වාර්තාව ඕන කෙනෙක් පරීක්ෂා කළ බැලුවොත් පේන තියෙන සමන 7 වසරේ වගේ ඉඳගෙන ඉහළට බැලුවොත් මගේ පන්ති වාර්තාවත් ගණිතයට හරි දුර්වල ළමෙක් ඒ කාලේ. මේ දුර්වලතාව මේ ගුරුවරු දැනගෙන හිටියා. ඔවුන් හිතුවා මේ ලකුණුත් එක්ක මම වැඩිය තාර්කික ළමෙක් නෙමෙයි කියලා. මොකද තාර්කික ළමයට මේ ගණිතයේ විෂයට හොඳ ලකුණු ගන්න පුළුවන් හින්දා. ඒ හින්දා මේ මම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවෙන් පස්සේ ගිහිල්ලා අහනවා සර් ටීචර් මම කැමති වෛද්‍යවරයෙක් කෙනෙක් හින්දා මම බයොලොජි කරනවා කියලා. හැබැයි අර මගේ දුර්වලතාවයේ දන්න ගුරුවරු බහුතරය මට කිව්වා පුතේ මේ ඔයා ජීව විද්‍යාව ඉගෙන ගන්න ගියොත් ඔයාලට ජීව විද්‍යාව විතරක් නෙමෙයි ඉගෙන ගන්න තියෙනවා ටිකක් තාර්කික විෂයන් වෙන රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. විශේෂයෙන්ම ඔහු මට ලොකුවට මේ භෞතික විද්‍යාව විෂය. මොකද මේක ගණිතමය ස්වභාවයක් තියෙනවා ගණිතමය සංකල්ප අවශ්‍ය වෙන මේ විෂය ගොඩ දාගන්න කියලා. ඒතර මට එහෙම ගුරුවරු කිව්වා මේ විෂය ඔයා නොකර ඉන්න එක තමයි ඔයාලට ගොඩාරියක් හොඳ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි බාධකේ. මගේ ජීවිතේ මට උසස් පෙළට ආපු පළවෙනි බාධකේ ආවේ උසස් පෙළ යන්නත් කලින්. මම කියන්නේ ඒක හැමතිස්සෙම උනන්දුව තියෙන්න ඕනේ. උනන්දුව තියෙනු නම් මෙතන වෙනස් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් මම කොහොම හරි මහන්සි වෙලා අවශ්‍ය ගණිත සංකල්ප ටිකත් හොඳට ඉගෙනගෙන දුර්වලතාව තිබ්බ තමයි. හැබැයි දුර්වලතාවේ මම මගහරවගෙන මම අවසානයේ ෆිසික්ස් විෂය සඳහා කොහොම හරි ඒ සාමර්ථ්‍යය ගත්තා. මේ වගේ රිසල්ට් එකක් ගන්න ඔයා මේ විෂයන් තුනට වැඩ කරේ කොහොමද? ඔව් උසස් පෙළ විෂයන් සඳහා වැඩ කරේ කොහොමද කියන අය මම මගේ දෙවන වර ප්‍රතිඵලයත් එක්ක තමයි මම වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබන්නේ. එතකොට පළමු වර ප්‍රතිඵලය මම සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබලා සාමාන්‍ය පාඨමාලා කරමට ප්‍රතිඵලය ඇති වුණා. හැබැයි මගේ සිහිනය අපේ ගෙදර සිහිනය අම්මගේ තාත්තගේ සිහිනයත් උනේ මම වෛද්‍යවරයෙක් වෙන එක. ඉන්ද මම දෙවන වර තවත් විභාගයට මුණ දුන්නා. එතකොට මම මගේ අතින් පළවෙනි වර වෙච්ච වැරදි තමයි ශිෂ්‍යයන් විදිහට මම හිතනවා මේ ප්‍රශ්නේ උත්තරේ මේ හැම විෂයක්ම ඉගෙන ගන්න ළමයට ප්‍රයෝජනවත් වේ. ඒ තමයි ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්ට විශේෂයෙන්ම අපි උත්සාහ කරනවා මේ ගොඩාක් සංකල්ප කටපාඩම් කරගන්න. ෆිසික්ස් වල එහෙම තියෙන ඉතාම තාර්කික කරුණු කටපාඩම් කරගන්න උත්සාහ කරනවා. ඒ දේ මගේ අතින් මුල් කාලේදී වුණා. ඒක රසායන විද්‍යාව වුණා, ජීව විද්‍යාව වුණා, භෞතික විශේෂයෙන් භෞතික විද්‍යාව සමාන සංකල්ප මම පුළුවන් තරම් මතක තියාගෙන ගොඩ දාගන්න හැදුවා.
මහිතනවා අර නංගිල මලට මට කියන්න ඕනේ මේ සංකල්ප අවබෝධ කරගන්න. කටපාඩමට වඩා අවබෝධය තමයි අවසානයේ ඔයගොල්ලෝ එක්සෑම් එකට ගියාට පස්සේ උදව් වෙන්නේ. අපේ නංගිල මල් හිතන්නේ ලස්සන නෝට් එක ඕනේ. පාට කරපු පාට පෑන් වලින් ලියපු ලස්සන නෝට් එකක් ඕනේ සස්පෙල පාස් වෙන්න නෑ. එහෙම අවශ්‍ය නෑ. මේක කරන්න ඕනේ හරි අවබෝධයෙන් හරි සැලසුමක් සහිත වෙන්න ඕනේ. ගොඩක් අය අනිත් එක තමයි හිතනවා සැලසුමක් කියන්නේ මේ කාලසටහන කියලා නෑ. තමන්ගේ සැලසුම තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. තමන්ට කරන්න පුළුවන් කියලා විශ්වාස තියෙන්න ඕනේ සහ අනිවාර්යයෙන් හොඳට මහන්සි වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ ටික උනන්දුව සහ මහන්සියම සහ හොඳට මේ සංකල්ප අවබෝධය කර ගැනීම තමයි මම හිතනවා මගේ සාර්ථකත්වයට හේතු වුන් කියලා. ඔයා ඉගෙන ගන්න වැඩවලට අමතරව කරන බාහිර වැඩ මොනවද? විනෝදාංශ මොනවද? ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරොත්. ඔව් ඒ ප්‍රශ්නෙත් එක තමයි මට මේ කතාවත් මතක් වෙන්නේ. ඒ තමයි අයි මේ මම සාමාන්‍ය පෙළට సౌందర్య අංශයෙන් කරන්නේ සංගීත විෂය. මොන සංගීත විෂය සඳහා ඒ සාමර්ථයක් තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික සංගීතය පැත්තත් මට පුළුවන්. මොකද මම සංගීත කණ්ඩායම් වල විදුලි යෝගන ශිල්පියා වශයෙන් වසර දෙකක් විතර වැඩ කරලා තියෙනවා. එතකොට මට සංගීත කණ්ඩායම් සඳහා එහෙම මට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්තත් එක්ක මගේ හැකියාවන් ගොඩක් අර ටිකක් කලා විෂය පැත්තට බර හිඳ මට ගුරුවරු ඒ කාලේ කිව්වා ඔයා හරියන්නේ කලා විෂය කරන්න කියලා. හැබැයි අර මට තිබ්බ ආසාව හීනයත් එක්ක මම කලා විෂය නොකර මේ ජීව විද්‍යා අංශයේ ඉගෙන ගන්න ආවේ. ඒ හැකියාවන් ඉතින් මට තියෙනවා. ඒ වගේ මම අපේ පාසලේ මාධ්‍ය අංශයේ ප්‍රධාන නිවේදකයා වශයෙන් වැඩ කරනවා. ඒ හැකියාව අදටත් මට තියෙනවා. ඉතින් මම කියන්න හදන්නේ ජීව විද්‍යා විෂය හදාරන ළමයි ගැන ලොකු වැරදි මතයක් තියෙනවා. මේ කටට වින්දනයක් නෑ, කිසි රස වින්දනයක් නැති මිනිස්සු ටිකක් කියලා. එහෙම නෑ. මේකෙත් ඉන්නවා තමන්ගේ හීන වෙනුවෙන් ඒ දේවල් කෙටි කාලයකට අතහැරලා මහන්සිලා වැඩ කරන මිනිස්සු. ඉතින් මාත් ඒ වගේ කෙනෙක්. හැබැයි දැන් මම නිදහස්. මම බලාපොරොත්තු වෙන අනාගතයේදී මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ ප්‍රතිපලයේ වෙනුවෙන් ඔයාට මොන වගේ දේවල් උදව් වුණේ සහ ඔයාට උදව් කරපු කට්ටිය ගැන පොඩ්ඩක් මතක් කරොත්. ඔව් මම මුලින්ම මතක් කරන්න කැමතියි මම සාමාන්‍ය පෙළ ලියලා යම් කිසි ප්‍රතිඵලයක් අරගෙන උසස් පෙළ ලියන්න පුළුවන් විදිහ ප්‍රතිඵලයක් අරගෙන එනකොට ගුරුවරු කීප දෙනෙක් හිටියා මම කරන විෂය ගැන උපදෙස් ලබා ගන්න. ඔවුන්ගෙන් මම උපදෙස් ලබා ගත්තා. ඉතින් උපදෙසින් පස්සේ සම්පූර්ණයෙන්ම මම උසස් පෙළ විෂයන් උගන්වන ගුරුවරුත් එක්ක තමයි සම්පූර්ණ ගනුදෙනුව කරන්නේ. මම ෆිසික්ස් විෂය ඉගෙන ගන්නේ මුලින්ම හැමෝම ගොඩක් අය දන්න ගුරුවරයෙක්. ඒ තමයි සත්‍යනන්ද විජේසේකරගෙන් තමයි මම ෆිසික්ස් මුල්ම වතාවට ඉගෙන ගන්නේ. ඉතින් සර්ගෙන් තමයි මුල්ම ආභාෂය මම ගත්තේ ෆිසික්ස් වලට. ඒ වගේම අනිත් විෂයන් වලත් ඒ ගුරුවරුන්ගෙන් තමයි මුලින් උපදෙස් ගත්තේ. මම මේ කතාව කියන්නම ඕනේ. ෆිසික්ස් ඉගෙනගෙන ටික කාලයක් යනකොට සත්‍යනන්ද සර්ට හදිසි අසනීප තත්ත්වයක් හැදෙනවා. ඒත් එක්කම සර්ට අපි අතින් සමුගන්න වෙනවා. එතකොට සර් අපිට මුල් පාඩම් කිහිපයක් සහ අවසාන කොටස්වල පාඩම් කිහිපයක් පමණක් අවසන් කරලා තිබ්බේ. එතකොට ලොකු ප්‍රශ්නයක් ආව ඇත්තර මේ ඉතුරු පාඩම් ටිකට අපි මොනවද කරන්න කියන දේ. මොකද එතකොට ටික කාලයක් ගිහිල්ලා අපිට ගුරුවරු මාරු කර කර වින් කරන්න ලොකු කාලයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ ලොකු මතවේදකාරී ප්‍රශ්නික මම හිටියා ඒ කාලේ. මම මේ කතාව මෙහෙම කිව්වොත් තමයි වඩාත්ම හරි. ඒ කාලේ මම මගේ යාළුවෙක් හොයාගෙන යනවා බුත් එක පාඩම් කරන්න. ඒ වගේ මට මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. මොකද දැන් මම ෆිසික්ස් වලට මොනවද මම කරන්න කියලා. මොකද ලොකුවට මට මේ අර්බුදයයි ෆිසික්ස් වලට. එහෙම අහගෙන යද්දී මේ යාළුව මම යන වෙලාවෙත් කර කර හිටියට හරි පොඩි පොතක් ෆිසික්ස් MCQ තියෙන පොතක් මම බලන් හිටියේ. හරි අමුතු විදිහකට තමයි මේ පොත කරේ. ඉතින් මම ඇහුවා මොකද්ද මේ ඔයා කරන පොත? ඉතින් යාළුව තමයි පළවෙනි මට සහයෝගය ලබා දෙන්නේ. අද මම මේ වගේ තැනක ඉන්නවා නම් ඔහු තමයි මට පළවෙනි සහයෝගය ලබා දෙන්නේ මේ පොත ගැන කියලා. මමත් ආසාවට ඉතින් ඒ පොත අරගෙන ආවා. ඒ පොත මේ මම ඔයගලන්ට පෙන්වන්න කියලා මම තියාගත්තා. ඒ තමයි මේ අරුණදිනී ශුරසිංහ සර් විසින් ලියන පසුවී විභාග බහුවර්ණ පොත. මේ පොත තමයි මගේ ලොකුම උපදේශණය වෙන්නේ මේ ලෙවල් කාලෙදී. ඒ වගේම මේ පොත ලියපු ගුරුවරයා මට ගොඩාක් උපදෙස් ලබා දී තියෙනවා. මම ඔහුගේ අවවාද ලබාගෙන තියෙනවා. මොකද ගුරුවරයාව ඍජුවම අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ පොත හරහා. ඔහුගේ දුරකථන අංකය පවතින ඉතින් මගේ ඊළඟ කාලයේ ලොකුම උපදේශකයා වුණේ මේ ලෙවල් විභාගේ ජයගෙන මගේ වෛද්‍ය ශ්‍රේණියට යන්න මේ පොත ලියපු අරුණදේශ ගුරුසිංහ අපේ ගුරු පියාණන්. කෙනෙක්ට පාඩමක් මගහැරුණොත් එහෙම නැත්නම් මිස් වුණොත් ඒක කව කරගන්න හොඳම විදිහ මොකද්ද? ඔව් يعني සමහර වෙලාවට අපි වෙන සිහියක ඉඳලා ගොඩක් ළමයිට වෙන්නේ පන්තියේ සර් ගුරුවරයා උගන්වද්දී වෙන සිහියවල ඉන්නවා. නැත්නම් අපිට සමහර වෙලාවට දවසට පන්ති යන්න බැරි වෙයි. ඒතකොට සිද්ධාන්ත කොටස්වල අඩුපාඩු තියාගෙන මේ කාරණේ කරන්නත් අමාරුයි. ඒකින්ද මම ඉස්සෙල්ලාම කියනවා මේ නංගිල මල්ලාට සිද්ධාන්ත අඩුපාඩුවෙන් ඉගෙන ගන්නවා කියන්නේ හරියට පැච් තියෙන ටයර් එකක් වගේ. ටිකක් වෙලා යන්න පුළුවන්. හැබැයි පැච් එකක් තියදී වැඩි වෙලා යන්න බෑ. පොඩි අභියෝගයක් ආවොත් ගල් කැටයක් වගේ පාර තිබුණොත් පැච් එකක් තියෙන ටයර් එක ඉක්මනට හුලම් බහිනවා. ඒකින්ද පොඩි ප්‍රශ්නයක් ආවත් සිද්ධාන්ත වල අඩුපාඩුවක් තිබුණොත් ලොකු අවුලක් වෙනවා පේපර් එකේදී. ඒකින්ද සිද්ධාන්ත හොඳට ඉගෙන ගන්න. සිද්ධාන්ත වල අඩුපාඩුවක් තියෙනවා කියලා Tamanට පරීක්ෂා කරගන්න විදිහක් තියෙන බෑයි. ඒ දේත් මම නැවත නැවත කියන්නේ මේ ප්‍රශ්න. ප්‍රශ්නයක් කරද්දී Tamanගේ සිද්ධාන්ත වල අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපිට බැරි වෙනවා.
ඒක තමයි ස්වභාවය. අන්න එතකොට අපිට පුළුවන් අපිව සොයන්වම අධ්‍යයනය කරගන්න. ආ මේ කොටස මට බෑ. ඒ දෙයට අපිට හොඳට වැය කරලා ඉගෙන ගන්න පුළුවන් නිදහස් වෙලාවක් තියෙනවා. මම කියන්න හදන්නේ පුළුවන් තරම් ළමයෙකුනස තනියෙන් වැඩ කරන්න අපිට වෙලාවක් තියෙනවා. නංගිල මල්ල හිතනවා නම් පන්ති යන තරමට ප්‍රතිඵල හැදෙනවා කියලා ඒක බොරුවක්. ඒක ඇත්තම බොරුවක් ඒක. ඒකින්ද තමන් තනියෙන් වැඩ කරන්න හොඳ වෙලාවක් තියාගන්න. සිහියෙන් තමන්ට නිස්කලංකව වැඩ කරගන්න පුළුවන් වෙලාවක් තියාගන්න හොඳ සම්පත් ටිකක් තියාගන්න. අවශ්‍ය පොත් ටික, අවශ්‍ය වර්ණ පොත් ටික, අවශ්‍ය කෙටි සටහන් පොත් ටික ඕගොල්ලෝ ඒ වගේ දේවල් තියාගන්න. සොයන්ව අධ්‍යයනය කරන්න පුළුවන් සම්පත්තිය ඕගොල්ලෝ වටා හදාගන්න. ඉතින් මම අධ්‍යයනය කරේ විශේෂයෙන් භෞතික විද්‍යාව વિશે. මම විශේෂයෙන් කියන්නේ මොකද ජීව විද්‍යාව හදාරලා ළමයින්ට මේ අමාරු විෂයකින්ද මම පාවිච්චි කරේ අරුණදේශ ගුරුසිංහ සර්ගේ බහුවර්ණ පොත් කට්ටලය. පොත් 40 ගානක් තියෙනවා. හිතුවත් කරන්න බැරි ගමන් නැහැ මේ වර ලියන ළමයිට උනත් දවස් කෙටි කාලයකින් මේ පොත් ටික ඉක්මනට අවසන් කරගන්න පුළුවන් උනන්දුව තියෙනවා නම් මම කියන්නේ සිද්ධාන්තවල අතුපසු වීම් තියෙනවද කියලා හඳුන ගන්න හොඳ විදිය තමයි ප්‍රශ්නත් එක්ක ඉගෙන ගන්න ඕනේ. ඔයා පාවිච්චි කරපු විශේෂ ක්‍රමවේද මොනවද සහ ඔයා කොහොමද මේ ෆිසික්ස් කියන විෂය ගොඩ දාගත්තේ? ළමයිට කියන්නේ ජීව විද්‍යාව විෂය හදාන ළමයිට විශේෂයෙන්ම උන් ගොඩක් අසීරු කරගන්න විෂයක් තමයි ඉගෙනගෙන යද්දී මේ භෞතික විද්‍යාව විෂය. ඉතින් භෞතික විද්‍යාව විෂය ආධාරණ ළංගිල මලට කියන්න තියෙන මට ඕගොල්ලෝ මුලින්දම්ම පුළුවන් තරම් අවබෝධ කරගන්න මේ සංකල්ප මුලින්ම ඔබගේ ගුරුවරයා ඔබට උගන්වද්දී මේ අවබෝධයෙන් සංකල්ප ටික ඉගෙන ගන්න. ඒ වගේම අපේ නංගිල මල්ලලාට අමතක වෙන කාරණේ තමයි පසුගිය විභාග ප්‍රශ්න කියන කතාව. ඇත්තරම දැන් එන ප්‍රශ්න පත්‍ර බැලුවට පස්සේ මම හිතනවා ළමයෙක් වුණාට පස්සේ මේ ප්‍රශ්න පත්‍ර තමන්ට අදහසක් ගන්න පුළුවන් වෙනෝනේ මේ ප්‍රශ්න පත්‍ර හොඳට කියව ගන්න පුළුවන් වෙනවා. මම කියන්නේ අකුරු කියවීමක් නෙමෙයි. මේ ප්‍රශ්න පත්‍රයේ හද තියෙන ප්‍රශ්න ගැන ලොකු පොඩි කියවීමක් තියෙනවා ළමයට ස්වාධීනව. ඒකට ඒ ප්‍රශ්න පත්‍ර බලන ළමයට තේරෙනවා විශේෂයෙන් මට ඒ දේ තේරුණා. මේ ප්‍රශ්න පත්‍ර හැදිලා තියෙන ගොඩක් සංකල්ප මීට කලින් විභාගවල නැවත නැවත පරීක්ෂා කරලා තිනු හොඳට. ඒතර එතෙන්දි මගේ ඔළුව ඔළුවට මේ අදහස් එනවා ඒ තමයි මම පසුගිය විභාග ප්‍රශ්න හොඳින් කරන්න ඕනේ. හොඳට පෙරහුරු කරලා යන්න ඕනේ. හොඳට අවබෝධිතව කරලා යන්න ඕනේ. ඒ නිසාම තනියෙන් වැඩ කරන ළමයට හොඳම මට කරන්න පුළුවන් නිර්දේශය තමයි මේ අරුන්දිනේස් සර්ගේ බහුවර්ණ විවරණ පොත් කට්ටලය. මෙතන පොත් 40 ගානක් විතර තියෙනවා. ඒ 40 ගානම හොඳට කරන්න ඕනේ. නැවත නැවත පුළුවන් තරමක් අපි කරන්න ඕනේ. එතකොට අර ළමයි හිතන්න පුළුවන් නැවත නැවත කරන එකෙන් මේ ගැටලු කටපාඩම් කරනවද? නෑ. එහෙම කටපාඩම් කරන්න ගියොත් ගැටලු දහස් ගාණක් තියෙනවා මේ පොත්වල. ගැටලු කටපාඩම් කිරීමක් නෙමෙයි කරන්නේ. බහුවර්ණ පොත නැවත කරන එකෙන් කරන්නේ මම අර විෂය අමතක වෙන කාරණා ටික අමතක නොවී තියාගන්න දෙන එක. ඉතින් ෆිසික්ස් වලට මේ දේවල්, ඒ වගේම රසායන විද්‍යාව වගේ විෂයන් වලට අවශ්‍ය, ඒ කියන්නේ අපිට රසායන විද්‍යාවේ නම් ඉගෙන ගන්න තියෙනවා ගණිතමය සංකල්ප තියෙන පාඩම් තියෙනවා. මතක තබා යුතු පාඩම් තියෙනවා. ඒවට තමන්ගෙම ක්‍රම හදාගන්න. චාට් එකක් හදාගන්න, කෙටි සටහනක් ලියාගන්න. ඒ විෂයන් වලත් මම කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න කරන්න. ඕගොල්ලෝ හොඳ විවරණ පොතක් තියෙනවා නම් ඒ පොත ඔයාගෙන කරන්න. ජීව විද්‍යාවටත් එමේ පසුගිය විභාග ප්‍රශ්න ඕගොල්ලෝ හොඳට කරන්න. පසුගිය විභාග ප්‍රශ්න කියන කතාව තමයි මට හැම නංගිල මල්ලේටම කියන්න ඕනේ විශේෂයෙන්. ඒ ලෙවල් කරන සෙට් එකට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඔව්. නංගි මල්ලි මට දෙන්න පුළුවන් උපදෙස් තමයි 2023 විභාගය සඳහා අද ඉඳන් බැලුව දවස් 80 පහක් වගේ දින ගාන කෙටි දින කාලයක් තියෙන්නේ. ගොඩක් ළමයි දැන් හිතන් ඉනෝ විභාගය කල්දායි වගේ කාරණයක්. ඒ ගැන හිතන්න එපා. මොකද ඌමනාව තියෙනු නම් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කැපවීමමයි මේකට බලපාන්නේ. ඒ වගේම මම පාවිච්චි කරපු පොත හොඳ සම්පතක් මට වුණා. කෙටි කාලයකින් මට විශේෂ තියෙන සංකීර්ණ දැන් සරල තැන් හැමතැනම ටක් ටක් ගාලා මතක් කරගන්න. හැමතිස්සෙම මම කියන්නේ උගල පාඩම් කරද්දී ප්‍රශ්න වලින්ම ඉගෙන ගන්න උත්සාහ කරන්න. තාර්කිකව සංකල්ප අවබෝධ කරගැනීම මේ ගොඩ යන හදන්න. නැත්නම් සටහන් පොත් පෙල්ල පෙල්ල සටහන් පොත්ම බලන් ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. ඒ හොඳට පසුගිය විභාග ප්‍රශ්න කරන්න. ඒ වගේම 2024 වගේ පන්තිවල ඉන්න පොඩි නංගි මල්ලට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ පුළුවන් තරමක් පසුගිය විභාග ප්‍රශ්න කරන්න ඕගොල්ලොම සිද්ධාන්ත කොටස් ඉවරුණාට පස්සේ. මොකද ඒ කාරණේ ගොඩ ළමයි අමතක වෙනවා. මොකද සිද්ධාන්තය වුණාම වුන් හිතනවා ඒ කොටස ඉවරයි. නෑ. ඒ කොටස එතකොට මේ පටන් ගන්නේ. සිද්ධාන්ත කොටස ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. අලුත් ප්‍රශ්න වේවා. හැබැයි වැඩි අවධානය සෑම විටම පසුගිය විභාග ප්‍රශ්න සඳහා දෙන්න සෑම විශේෂකම. මේ ටාගට් එක ඔයගොල්ලෝ කොහොම හරි ජය ගන්න ඕනේ. ඔයා වැඩ කරන්න පටන් අරන් විභාගය ලියන දවස දක්වාම දිගටම මොටිවේෂන් එක තියාගත්තේ කොහොමද? ඔව්. අංක 1 තමයි මේ මගේ හීනේට හැමදාම මේ එක විදිහට මහන්සි වෙන්න පුළුවන් විදිහට මම මොටිවේට් උනේ. මම හැමදාම මතක් කරා මට යන්න ඕන තැන. මගේ ජීවිතයේ තියෙන බාධක ටික මම මතක් කරා. අම්මා තාත්තගේ ඌමනාව මම මතක් කරා. මධ්‍යපාන්තික ළමයෙක් මමත්. ඉතින් අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. පොදුවේ මේ ලංකාවේ ඉන්න හැම ශිෂ්‍යයෙක්ටම උසස් පෙළ කරන මේ බාධකයේ තියෙනවා. ඒ තමයි ආර්ථික ප්‍රශ්න. ඉතින් ඒක වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හීනේ මගේ ළඟ තිබ්බා. මම හිතන්නේ බාධක වලට තමන්ට තියෙන ප්‍රශ්න වලට සංවේදී වුණ ළමයා තමයි මේ උසස් පෙළ ජයග්‍රහණය කරන්නේ. අනිත් දේ තමයි
හොඳ තමන් එක්ක සහෝදරයෙක් වගේ තමන්ව මොටිවේට් කරන්න පුළුවන් ගුරුවරයෙක් තමන්ට ඉන්නවා. මොකද ගුරුවරයා කියන්නේ මේ පාර ගිහිලා සාර්ථක වෙච්ච මිනිස්සෙක්. අපි කියන දෙවිවරු වගේ මිනිස්සු තමයි අපි ගුරුවරු. ඉතින් ගුරුවරු ගුරුවරයෙක්ගේ හරි අඩිපාර කියලා දෙන්න පුළුවන් නම් අපිට කියන්නේ මම කියන්නේ ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන අපිට කතා කරන්න පුළුවන් නම් අපිට එන ප්‍රශ්නික් කතා කරන්න පුළුවන් නම් එතෙන්දී මට ආපහු මතක් වෙන්නේ අරුණ දිනේෂ් ගුරුසිංහ අපේ ගුරු පියාණන් මොකද ඔහු මම හැමදාම මම විෂය කරුණු අහන වගේම ඔහු අවසානයේ විනාඩි කීපයක් අරගෙන මම මොටිවේට් කරනවා තව වැඩ කරන්න ඔයාට පුළුවන් ඔයාට පුළුවන් කියන කතාව හැමදාම කිව්වා ගොඩක් අය සමහර වෙලාවට මට බැහැ කියද්දී ඔහු මට කිව්වා ඔබට පුළුවන් කියලා ඒ වගේම මම නංගිල මල්ලිට කියන්නේ ඔබ හොඳ ගුරුවරයෙක් ආශ්‍රය කරන්න. ඒ ගුරුවරයත් එක්ක විෂය කරුණු බෙදා ගන්නවා වගේම මේ ගමන යන ඕන විදිය ගැන හැමදාම ඉගෙන ගන්න. ඔයගලන්ට හොඳ යාළුවෙක් ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ හොඳ යාළුවෙක් අවංක යාළුවෙක් හොයාගන්න පුළුවන් නම් ඒත් ඔයාට ලොකු උදව්වක් වෙයි මේ ගමනට. මේ වෙලාවේ ඔයාට ස්තුති කරන්න කවුරු හරි ඉන්නවා නම් ඒ අයත් මතක් කරන්න ඔයාට පුළුවන්. මුලින්ම මගේ ලොකුම ස්තුතිය තමයි මගේ ආදරණීය අම්මා තාත්තා. ඉගෙන ගන්න කාලෙ කිසි අඩුපාඩුවක් කළේ නැහැ මට. මම හිතනවා ඒක ලොකු ශක්තියක් වුණා මට. මොකද අම්මා තාත්තා උදව් නැත්නම් ඇත්තටම මට මෙතෙන්ට එන්න බෑ. ඒකින්ද අම්මා තාත්තා මතක් කරන්න මුලින්. ඔය මගේ ගෙදර අනිත් අයත් මතක් කරන්න මගේ නංගිව, මගේ ආච්චිව. ඔවුන්ගේ ලොකු උදව්වක් තිබ්බා. ඒ වගේම මට හම්බුණා ආදරණීය ගුරුවරු. ඇත්තටම ගුරුවරු කියන්නේ මට යාළුවෝ වගේ අසුරු කරන්න පුළුවන් ගුරුවරු කණ්ඩායමක් හම්බුණා. ඉතින් මේ අර මම මුලින් හැමතිස්සෙම වගේ කියපු අරුණස නිසා අරුණස මාත් එක්ක හිතවත් වුණා. අභ්‍යන්තරයෙන් සම්බන්ධ වෙලා විශේෂකාරණ වගේම ගන්න පුළුවන් හැම උපදෙසක්ම ගත්තා. මම කියන්නේ සර් දුර ඉඳන් තමයි. අපි දන්නේ ගොඩක් දුරට ගුරුවරු ළඟ ඉඳන් ළමයි ගොඩ දානවනේ. හැබැයි සර් දුර ඉඳන් ළමයිව වෛද්‍ය පීඨයට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන් ගුරුවරු. ඒ හින්දා ගුරුවරු ආශ්‍රය කරන්නේ. ඒ වගේම අනේකේ අනිත් විෂයන් වල ගුරුවරු මතක් කරන්න ඕනේ. රසායන විද්‍යා ගුරුවරයා, ඒ වගේම මගේ බෞද්ධ ජීව විද්‍යා ගුරුවරයා. ඔවුනොත් මට ඒ වගේම සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මගේ වටේ හිටපු මගේ යාළුවෝ. ඔවුනොත් මට අපහසුතාවෙන් තිබ්බනම් කියලා දුන්නා. මමත් ඔවුන්ට අපහසුතාවෙන් කියලා දුන්නා. අවසානයේ අපි එකට වැඩ කරා. ඉතින් ඒ වගේ අවංක යාළුවෝ ටිකුත් මට මේ මම වෛද්‍ය පීඨර යන්න මට ගොඩක් උදව් කරා. ඉතින් මේ මල්ලි ගොඩක් සඳහන් කරපු විශේෂ විවරණ පොත් ගැන අපි මීට අවුරුදු දෙකකට විතර කලින් මේ වීඩියෝ එකේදී කතා කරා. සහ මේ ගැන අපේ අධ්‍යයනය අදහස් වගේ දේවල් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. අලුතෙන් අපෙත් එක්ක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලාටත් මේ ගැන විස්තර මේ වීඩියෝ එකේදීම සඳහන් කරන්න හිතුවා. සහ අපි ඒ වෙනුවෙන් පොත්වල විශේෂත්වය, මිල ගණන් වගේ දේවල් දැනගන්න මේ පොත්පෙලේ කතෘව සම්බන්ධ කරගත්තා. සර්ගේ මේ පොත්පෙලට දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා තියෙනවා. මොන වගේ සතුටක්ද තියෙන්නේ සහ ඒ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ඔයගොල්ලෝ ඇහුවා වගේ සතුටුද කියලා. සතුටුයි සතුටුයි කියන්නේ මෙන්න මෙහෙම සතුටක් තියෙන. ඔය සතුට මම භුක්ති විඳේ මම මේ පොත් ලියන කාලේ. දැන් බොහෝ දෙනා අපේ පොත් භාවිතා කරලා ඒකේ ප්‍රයෝජනයක් අරගෙන ප්‍රතිඵලත් අරගන්නවා. දැන් බොහෝ දෙනා පාවිච්චි කිරීම තුළ මට ලොකු සතුටක් දැනෙනවා. ළමයි ගොඩක් සඳහන් කරනවා මේ පොත් පෙළ විශේෂයි කියලා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? විශේෂත්වය වෙන්නේ මෙන්න මෙතනින්. සාමාන්‍යයෙන් මම ඔය විවරණ පොත් පෙළ ලියද්දිත් වසර 15ක් විතර දරුවන්ට උගන්වලා, ඇත්තම ඒ උගන්වනවා කියන එක ඇතුළෙත් ලොකු එක්ස්පීරියන්ස් එකක්. අපි විෂය කරුණු දෙනවා, අපි ළමයව අඳුන ගන්නවා, ළමයාගේ අවශ්‍යතෙන් අපි කොහොමද උගන්වන්නේ කියලා අඳුන ගන්නවා. ඒ වගේ දැවැන්ත එක්ස්පීරියන්ස්. ඒ පොත් පෙළ ඇතුළේ මම වසර ගාණක් ලැබපු අත්දැකීම් අන්තර්ගත කරලා තියෙනවා. ඔබ ඔය කියන වෙනත් විවරණ පොත්වල තියෙන සමහර ඔබත් බලන්නේ නැති මම හිතර ඔබගේ කාලේ දැන් ඔය යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඔගොල්ලෝ විවරණ පොත් බලලා පාස් වෙලා කැම්පස් ගිහිල්ලා ඒ අර බලපු විවරණ පොත්වලට වඩා ඒ කාලේ අපේ පොත් තිබුණ නැහැ ඇත්තරම ඒ විවරණ පොත්වලට වඩා මේව වෙනස් වෙන්නේ ඔන්න ඔය කියපු වසර ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක කියන්නේ මම ඇත්තරම ඒ වෙනකොටත් මගේ හිටියා අයිලන්ඩ් 10න් 5ත ළමයි කීප දෙනෙක්ම ඩිස්ත්‍රික් ෆස්ට්ලා නම් බිහි කරලා ඇති නගර කීපයකම ඩිස්ත්‍රික් ෆස්ට්ලා අවස්ථා ගණනාවකම බිහි වුණා F ගන්න ළමයි CB මට්ටමට ගෙනල්ලා ඒ ලැබපු අත්දැකීම් තුළ තමයි මේ පොත් ටික ලියවෙන්නේ. දැන් ඔබ දැකපු පොත්වල තිබිලා තියෙනවද සරල ගැටලු ඉඳලා සංකීර්ණ ගැටලුවට පෙළ ගැස්මක් වගේ දෙයක් සාමාන්‍ය අහලවත් තියෙනවද? මම මේ පොත් සෙට් එක අර ලංකාවේ කොහොමද තියෙනවද? ඔගොල්ලෝ කාලේ පාවිච්චි කරාද? අනේ ඒ වගේ ඒ එකක් සරල සංකීර්ණ පෙළ ගැස්ම තව තියෙනවද? අනාගත සැලසුම ඒ වගේ විශේෂ වැඩ මේක ඇත්තනම පොතක් කියුවට දැන් ඔයගොල්ලෝ දැකපු සාම්ප්‍රදායික පොතක් නෙමෙයි මේක. මේක සැලසුමක්. මේක ප්ලෑන් එකක්. අර ඕලෝවල් සමත් වෙලා එන ළමයා ඒ ලෝවලවලදී ඒකක් ගන්න පුළුවන් විදිහේ සැලසුමක් මේක. මේක ඇත්තටම මම පොතක් කියන කොටත් අකමැති. නමුත් අපිට පොතක් විදිහට තමයි මේක දෙන්න වෙලා තියෙන්නේ. මොකද්ද මේ සරල සංකීර්ණ පෙළ ගැස්මක් කියලා කියන්නේ? මේ සරල සංකීර්ණ පෙළ ගැස්මක් කියන්නේ දැන් අපි පොත්වල තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න.
බහුවර්ණ වලට වෙනම පොත් පෙළක් තියෙනවා විභගත රචනා වලට වෙනම පොත් පෙළක් තියෙනවා දැනට හදන් යන රචනා ප්‍රශ්න වලට අපේ පොත් වර්ගීකරණය කරපු පොත් පෙළක් දැන් උදාහරණයක් විදියට භෞතික විද්‍යාවේ දෙවැනි පාඩමේ අපි කොටසක් ටොපික් එකක් තෝරගන්නවා ඒතර චලිත ප්‍රස්තාර වලට අදාළව මේ දක්වා ආපු ප්‍රශ්න සියල්ල පුංචි පොතක අන්තර්ගතයි ප්‍රශ්න සියල්ල ඒව වර්ගීකරණය කරලා තියෙනවා ඒතර චලිත ප්‍රස්තාර කියපු ගමන් ඒ කොටස එනවා කියන්නේ වර්ගීකරණය කරලා තියෙන්නේ ඒ ප්‍රශ්න 80 ඉඳලා 2022 දක්වා මේ පොතේ තියෙනවා ඊළඟට අපේ පොතේ පිළිතුරු තියෙනවා ඊට අමතරව ලස්සන විවරණයක් තියෙනවා ඊට අමතරව අපි දෙනවා සැලසුමක් සරල ගැටලුවේ ඉඳලා සංකීර්ණ ගැටලුවට වෙනම කරන්න සැලසුමක් ඒ කියන්නේ MCQ type 1 MCQ type 2 කියලා එහෙම එහෙම බෙදාගෙන ගිහිල්ලා ඒ කියන්නේ අර ප්‍රස්තාරවල තිබුණු කොටස් වෙනම සබ් ක්ලැසිෆිකේෂන් එකක් වෙනවා ඉතින්දි චලිත ප්‍රස්තාරවල තියෙනවා විස්ථාපන කාල ප්‍රස්තාර ඒ කොටසේ අදාළ ප්‍රශ්න ටික වෙනම ප්‍රවේග කාල ප්‍රස්තාර ඒ කොටසට අදාළ ටික වෙනම ටයිප් එකක් විදියට තොරණ කාල ප්‍රස්තාර ඒ කොටසට අදාළ ප්‍රශ්න ටික වෙනම විදියට ඒතර එක ටයිප් එකක් ඇතුලේ ලේසිම ප්‍රශ්නේ මම මුලින් හදන්න පෙළ ගස්සලා තියෙනවා ඒක පෙළ ගස්සන්නේ ප්‍රශ්න අංකෙත් එක්ක ඒක ඔබට පොතක් බලපුවාම තේරෙයි ඒක හරි ලස්සන ඕන කෙනෙකුට තේරෙන විදියට පෙළ ගස්සලා තියෙනවා ඒතර මට පුළුවන් මුලින්ම සරල ගැටලුවෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව සංකීර්ණ ගැටලුව දක්වා ළමයව අරගෙන යන්න. ඒකේ වාසිය තමයි පොතක් අරගෙන කරන්න හදන ළමයට කරන පළවෙනි ප්‍රශ්නේම අමාරු වෙන්නේ නැහැ. එයා දන්න තැනකින් පටන් ගන්නවා. ඒ දන්න තැන කරපු ප්‍රශ්නේ හරි ගියාම ඒ කන්ෆිඩන්ස් එකත් එක්ක ඊළඟ ප්‍රශ්නට යන්නේ. සහ අපේ විවරණ බලලා ගියොත් දෙවෙනි ප්‍රශ්නේ කරන්න පහසුයි. ඒතර මුළු සමස්ත පොතම කරනු විෂය කරුණු සහ විභාගයට අහන තැන් සියල්ල ආවරණය වෙන පරිදි විවරණය සකස් වෙලා තියෙනවා. ඉතින් සම්පූර්ණ පොත කළොත් ඒ කොටස සම්බන්ධව විභාග මට්ටමටම අවශ්‍ය හොඳ අවබෝධය ඇති කර ගන්න පුළුවන්. ඒ දෙතර තමයි සරල සංකීර්ණ වැඩ පිළිවෙලත් එක්ක පොත් පෙළ ගස්සලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලාට මේ පොත්වල මිල ගණන් කොහොමද කියලා ටිකක් විස්තර කිව්වොත්. මිල ගණන් නම් ඇත්තටම මම කල්පනා කරේ පොතෙන් මම ලාභ ලබනවට වඩා රටට දෙයක් කරන්න ඕනේ කියන එක. මොකද අපි ඕනනම් තව අවුරුදු 10ක් 15ක්වත් ජීවත් වෙයිද කියලා හිතන්න බෑ. ඒ නිසා මේ වැඩේ රටට දෙයක් කරන්න ඕන. ඒ නිසා මම පුළුවන් තරම් අඩුවට තමයි පොත් දුන්නේ. සාමාන්‍ය අපේ පොතක අවම මිල මත ලංකා ඒ ගානට පොත් තියෙද්දන්නේ නැහැ විවරණ වගේවා රුපියල් 150යි. පුංචි පොතක් රුපියල් 150යි. ඔතන ඉඳලා පටන් ගන්නවා. 200ට පොත් තියෙනවා, 250ට පොත් තියෙනවා, 300ට පොත් තියෙනවා, 350ට පොත් තියෙනවා. උපරිම මිල බහුවර්ණ පොතක 400යි. සාමාන්‍ය විභගත රචනා නම් පොත් A4 මට්ටමේ පොතක් අර බහුවර්ණ පොත් A5 මට්ටමේ පොතක් ඇත්තටම බලන්නේ මේ පොතක් අරගෙන ගිහිල්ලා ෆොටෝකොපි කළොත් 150 පොතක් රුපියල් 250ක් 230ක් වත් යනවා. ඒ ෆොටෝකොපි කරන මුදලටවත් කව වෙන්නේ නැති තරමේ තමයි අපි පොතක මිල තීරණය කරලා තියෙන්නේ. එහෙම කරන්නෙම මේ පොත් පෙළ කොළඹ නුවර මාතර ගාල්ල කුරුණෑගල වගේ අර ප්‍රධාන පෙළේ නගරවලට අමතරව ඉතා දුෂ්කර නගරවලට පවා අපි මේ කරන් යනවා මූලික වශයෙන් පන්ති වලට අරගෙන ගියාම මේ ළමයි පොත බලලා අත ගාලා අතේ සල්ලි නැහැ පොත අරගන්න අත ගාලා යනවා පස්සේ ගන්නම් කියලා හිතාගෙන ඉතින් ඒක දකින මට පුළුවන් ද පොතක මිල විශාල වශයෙන් වැඩි කරන්න එහෙම ප්‍රශ්නයක් තියෙන නිසාම තමයි තවමත් අපි මේක ලෝ ප්‍රයිස් එඩිෂන් එකක් විදිහට අපි ළමයි අතරට පත් කරන්නේ. ළමයින්ට මේ පොත් ගන්න පුළුවන් කොහොමද? එකක් තමයි පළවෙනි එක අපි කියන්නේ ඒක තමයි වඩා වැදගත්ම ක්‍රමය. ඒක තමයි අපේ නම්බර් එකට WhatsApp message එකක් එව්වොත් අපි පොත් සම්බන්ධ විස්තර සියල්ල එවනවා. ප්‍රයිස් ලිස්ට් එක තියෙනවා. ඒතර ඒ තමන්ට අවශ්‍ය පොත් ටික තෝරගෙන WhatsApp message එකක් එවනවා. නම, ඇඩ්‍රස්, ඒ අදාළ කොටස් ඒ සියල්ල විස්තර තියෙනවා. තැපෑලෙන් අපි එවනවා. එහෙම එවපු ළමයිට ඒකයි පළවෙනි ක්‍රමය. අංක 2 අපි පන්ති වලට ලංකාව පුරාම අපි අරන් යනවා. ඉතින් මේ පන්තියට අපේ පොත් අරගෙන ආපුවම එතනින් පන්තියෙමත් ගන්න පුළුවන්. අංක 3 සමහර නගරවල පොඩි පොඩි බුක් ෂොප් තියෙනවා. ඒ බුක් ෂොප් වල පමණක් මේ පොත් ගන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රම තුන ඔස්සේ ළමයට පොත් ගන්න පුළුවන්. ඉතින් මීට අවුරුදු 2කට කලින් අපි ඔබව සම්බන්ධ කරගද්දි මේකේ ලෝ ප්‍රයිස් එඩිෂන් එකක් විතරයි තිබුණේ. නමුත් දැන් මේක ලොකු බුක් ෂොප් වලටත් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ ළමයින්ට අඩු මිලට ගන්න තියෙන අවස්ථාව ලෝ ප්‍රයිස් එඩිෂන් එක නතර වෙයිද? ඇත්තටම ලෝ ප්‍රයිස් එඩිෂන් එක නතර කරන්න බෑ. ඒක තමයි මගේ මූලිකම අරමුණ උනේ. කැමතිනම් ලෝ ප්‍රයිස් එඩිෂන් එක ගන්න පුළුවන්. නැත්නම් බුක් ෂොප් එකට ගිහලා චුට්ටක් මිල වැඩි. අපි යාන්ත්‍ර විද්‍යාවට පොත් වර්ග 8ක් තියෙනවා. පොත් ලොකු බුක් ෂොප් වලට දාන මිල සාමාන්‍යයෙන් සාමාන්‍ය මිල පොත පොත් දෙකකට අරන් ඇවිල්ලා තියෙනවා. පොත ලොකුයි ඒ පොත ඕනනම් ගන්න පුළුවන්. මට ඕන වෙලා තියෙන්නේ අර ලෝ ප්‍රයිස් එඩිෂන් එකෙන් ළමයි ලොකු ප්‍රමාණයක් ගන්නව දැනට ඒත් ළමයට මුණ ගැහෙන්නේ නැත්නම් අපේ පොත ඒගොල්ලොන්ට දෙීමට හොඳ දෙයක් තමයි මේ බුක් ෂොප් හරහා යන එක.
පොත්වල අන්තර්ගත වෙනසක් නැහැ කවරේ විතරක් වෙනස් අන්තර්ගතයේ කිසිදු වෙනසක් නැත දැනට ඕ ලෙවල් ලියලා ඉන්න කට්ටියට ඒ කියන්නේ ඒ ලෙවල් වලට අලුතෙන් එන කට්ටියට මුල් පාඩම් දෙක තුනක් තමයි ඉවර වෙගෙන යන්නේ ඒ අයටත් තමන්ගේ පාඩම් වලට අදාළව මේ පොත ගන්න පුළුවන්ද පුළුවන් අපේ පොත් පෙළ මේ අවුරුද්දේ අලුතෙන් ඒ ලෙවල් කරන්න යන ළමයට ගොඩක් වැදගත් යම් ළමයෙකුට විෂය කරගෙන යද්දී අපහසුතාවයක් ඇති වුණා නම් විෂය සම්බන්ධව ඒ ළමයටත් ඒ කරන තැනින් පටන් ගන්න පුළුවන් 3rd සයිකරන ළමයටත් විභාගෙට මාස දෙක තුනක් තිබුණත් ඒ මාස දෙක තුන ඇතුළත තමන්ට අවශ්‍ය පුට්ටි කරගෙන කරන්න පුළුවන් තියෙන පාඩම උනත් අපෙන් ගන්න පුළුවන් ඒකයි මේකේ විශේෂත්වය මුලින් එන පාඩම මිනුම පාඩම ඒ පාඩමට තියෙන එක පොතයි ඒ පොතේ මිල රුපියල් 150යි මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා 80 ඉඳලා මේ දක්වා ප්‍රශ්න 90ක් මට හරියට මතක නැහැ සංඛ්‍යාව ඒ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඒ පොතේ අන්තර්ගතයි දෙකේ විවරණ තියෙනවා සරල සංකීර්ණ පෙළ ගැස්ම තියෙනවා ඉතින් මුලින් ඉඳලා කරොත් අර ක්‍රමානුකූලව හිමිටිමිට කරගන්න පුළුවන් ඉතින් සර් මේකේ තියෙන ග්‍රාෆ් ෂීට් එක සහ අනාගත සැලසුම කියන්නේ මොකද්ද? ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරොත්. ඔව් අනාගත සැලසුමයි ග්‍රාෆ් ෂීට් එක කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඇත්තටම ඕක මුලින් ඉඳලා ගන්න ළමයට තමයි ගොඩාක්ම ප්‍රයෝජනවත්. අනිත් අයටත් ප්‍රයෝජනවත්. ඒක හරියට ක්‍රියාත්මක කරොත් මමත් උපදෙස් දෙන්නේ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. මේ අනාගත සැලසුම ගැන කියන්නේ අපි තුමු ප්‍රශ්නයක් කරාට පස්සේ ඒ ප්‍රශ්නේ හරියනවා අපේ අතින්. හරි ගියපු ප්‍රශ්නයක් නැවත වරක් කරද්දී හරියෑමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. මොනාරි ප්‍රශ්නයක් කරද්දි වැරදුනා නම් අපේ පොතේ පිටිපස්සේ යම් තැනක තියෙනවා වැරදිච්ච ප්‍රශ්නේ ප්‍රශ්න අංකේ ලකුණු කරන්න. හරි ගියත් හොඳයි කියලා හිතන ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්න අංකේ නම් කරන්න ඒත් වෙනම එතනම තැනක් වින් කරලා තියෙනවා තීරු විදිහට. යම් වරක නැවතත් මේ පොත කරද්දි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වැරදුණු ප්‍රශ්න නැත්තම් අමාරු ප්‍රශ්න. ඒ ප්‍රශ්න ටික සියල්ලම කරන්න පුළුවන් නම් අර හරි ගියපු ප්‍රශ්න කරන්න අපි කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. පළවෙනි පාර කරන පොතට වරුවක් නැත්තම් දවසක් ගියා නම් දෙවෙනි පාර කරනකොට පැය භාගයකින් පැයෙන් කරන්න පුළුවන්. ඒ වෙලාවෙත් වැරදින ප්‍රශ්නයක් තිබුණා නම් අන්න ඒකට වෙනම වරුවක් තියෙන එතන ලකුණු කරන්න. හෙට A-level exam එක නම් අද දවසේ අපේ පොත් කට්ටලේ හරියට සම්පූර්ණ කරලා මේ අනාගත සැලසුම සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ අනාගත සැලසුමේ තියෙන නම් කරපු ප්‍රශ්න ටික විතරක් ඔගොල්ලෝ ලියාගනිමු තමන්ට අනන්‍ය වෙච්ච ප්‍රශ්න ටික විතරක් කරලා ඒ කොටස කව කරගන්න පුළුවන් ඊට අමතරව මම පොත් කරන කාලය තුල පොඩි ග්‍රාෆ් ෂීට් එකක් print කරලා දෙනවා පොත් ගන්න ළමයිට ඒකේ තියෙන්නේ එක අක්ෂයක තියෙනවා පොත් 1 2 3 4 5 40 දක්වා අනිත් අක්ෂේ තියෙනවා පොත් කරාට පස්සේ තමන් ගන්න ලකුණු ප්‍රමාණය එතන ප්‍රතිශතයේ තියෙන්නේ මේ හරියන ප්‍රතිශතයේ අපිට ග්‍රාෆයක් ඇඳ ගන්න පුළුවන්. ඒතරේ මේ ග්‍රාෆයක ඇඳලා අපිට ප්‍රස්ථාරය දිහා බලලා තමන්ටම සොයන් ඇගෙීමකට පාත්‍ර කරන්න පුළුවන් තමන් ගැන. හැබැයි දෙවෙනි වාර කරනකොට වෙනම පෑනකින් ආයෙ ග්‍රාෆයක ඇඳ ගන්න. ඒතර තේරෙනවා පළවෙනි පාර අපිට අඩු වෙලා තියෙන වෙන දෙවෙනි පාර කරද්දි වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා මේ ග්‍රාෆ් ෂීට් එක හරි වැදගත්. සා අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ග්‍රාෆ් ෂීට් එකේ කියන කතාව. ළමයින්ට මේ බහුවර්ණ පොත් විතරද ගන්න පුළුවන්? නෑ ඇත්තටම මුලින්ම පටන් ගත්තේ බහුවරම් පොත් කඩලේ ඒක පොත් සිලබස් එකම කව කරන්නේ පොත් 40කින් ඊට අමතරව ව්‍යුහගත රචනා පොත් තියෙනවා රචනා පොත් ටික ළඟදී පබ්ලිෂ් කරනවා ඒ වගේම දැනටත් ළමයි අහනවා කෙමිස්ට්‍රි පොත් නැද්ද බයෝ පොත් නැද්ද මැත්ස් පොත් නැද්ද කියලා එහෙම වරින් වර අහනවා ඉතින් ඒ නිසා අපි තීරණය කළා දැන් වසර 5කුත් වෙච්ච නිසා හොඳ පොත් පෙළක් අනිත් විෂයන් වලටත් නිර්මාණය කරන්න ඕන කියලා ඒ නිසා අපේ ටීම් එක දැන් ඉන්නව වෙනම බයොලොජි ටීම් එකක් අපේ ඉන්නවා කිමිස්ට්‍රි ටීම් එකක් ඉන්නවා ඉතින් බයොලොජි ටීම් එක නම් පළවෙනි පොත දැන් මම හිතන්නේ තව සතියකින් විතර පබ්ලිෂ් කරනවා ටූටි කාලයක් යයි අපිට පබ්ලිෂ් කරන්න ඒතර අපි කිමිස්ට්‍රි කරනවා බයෝ කරනවා ෆිසික්ස් එක නම් ගොඩක් හරියක් කෙරලා තියෙනවා ඉතින් අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට ඔබට බොහොම ස්තුතියි නංගිල මල්ලිලටත් මතක් කරනවා ෆිසික්ස් කරනවා නම් අනිවාර්යෙන්ම අමාරු එක පාඩමකට හරි පොතක් ගන්න WhatsApp message එකක් දාලා බලන්න ඔයාලට මේකේ වටිනාකම තේරෙවි සහ ඒ වගේමයි අපෙත් එක්ක මේ වගේ වැදගත් දේවල් සහ Tamange අත්දැකීම් බෙදාගත්ත රවිදු මදුෂාන් මල්ලි ඔයාටත් බොහොම ස්තුතියි. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා බයෝ අපි හදවතින්ම සුබ පතනවා. ඔයාලගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන් යන්න වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවෙක්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සයන්ස් වලට ආදරය කරන ඔයාට වැදගත් තවත් අලුත් වීඩියෝ එකකින් අපි එක්වන්ට හම්බෙමු. එතකල් ඔයාට සුබ දවසක්.